අපි මේ වෙන විට ඉන්නේ රටක් වශයෙන් වැටෙන්න පුළුවන් ජාතික වශයෙන් දේශපාලනික වශයෙන් ආර්ථික වශයෙන් හා සමාජීය වශයෙන් වැටෙන්න පුළුවන් අන්තිම අඩියට වැටිලා මේකේ පීඩණය අද වෙති සමාජයේ සෑම කොටසයකටම දරා ගන්න බැරි වෙලා තියෙනවා විශේෂයෙන් දිනෙන් දින වැඩි වෙන මේ ජීවන වියදම අපිට අද වෙති දරා ගන්න බැහැ ඒ විතරක් නෙමේ මේ නිසාම මේ අධික ජීවන වියදම නිසා අපි අපේ ජීවිත හකුලවගෙන අපේ ජීවිත එකතැනක නතර කරගෙන තියෙනවා ලෝකේ බොහෝ රටවල් අපිව පසු කරමින් ඉන්න යුගයක අපේ සමාජය එකතැනක නතර වෙලා ආදරණීය සහෝදර සහෝදරණී ඔබ මොහොතකට හෝ හිතුවාද සමාජයක් එකතැනක නතර වීමේ ප්‍රතිවිපාක ගැන මේ සමාජය නතර වීමේ ප්‍රතිවිපාකවල ඉතාම අසාධාරණ විදිහට එයින් බැටකන්නේ ප්‍රධාන වශයෙන්ම හිතන්නේ අපේ ළමා පරපුර අද වෙද්දී මුළු පාසල් පද්ධතිම ලංකාවේ බිඳ වැටිලා තියෙනවා ඔබ දන්නවා මේ තත්ත්වේ සමහර දරුවෝ ඉන්නවා සමහර පාසල් ගමන නතර කරලා තියෙන්නේ මේ ගමනාගමන වියදම් දරා ගන්න බැහැ කියලා. ඒ විතරක් නෙමේ සමහර පවුල්වල දරුවෝ දෙදෙනෙක් ඉන්නවා නම් ඒ දරුවන් දෙදෙනා දවසක් හැර දවසක් තමයි පාසලට යන්නේ ගමනාගමනය සලස ගන්න බැහැ කියලා. අපි මේ වෙද්දී ඉන්නේ අධ්‍යාපනයේ සම්පූර්ණේ හඩාවැටිච්ච රටක. ඒ විතරක් නෙමේ දරුවන්ගේ පෝෂණ උනශා උනතා අද අපිට සපුර ගන්න බැහැ. මේ අම්මලා ගන්න වැටි වෙනද වගේ නෙමේ දරුවන්ට ආස දෙයක් ಗುಣ දෙයක් දෙන්න දහස් වතාවක් කුසියට ගිහින් හිතන්න ඕනේ මේ තාත්තලා දන්නවා වෙනද වගේ නෙමේ වෙනදට ගේන බඩු ලයිස්තුෙන් භාගිට භාගයක් අද කපා හැරලා තියෙන්නේ අපේ ලංකාවේ දරුවෝ මන්ද පෝෂණයෙන් පෙළෙනවා අපි සාමාන්‍යයෙන් කියනවා දරුවෙක්ගේ සමබර පෞරුෂයක් නිර්මාණය වෙන්න නම් ඉගෙනීමට අමතරව බාහිර ක්‍රියාකාරකම් කරන්න ඕනේ කියලා හැබැයි කියන්න කනගාටු යම් මේ තාත්තේ අද වෙද්දී අපේ දරුවෙක්ට විශේෂ සමගාමී ක්‍රියාකාරකම් ක්‍රීඩා තරඟ මේ ගායන තරඟ වාදන තරඟ නැටුම් තරඟ වලට යන්න ඕන්ට පණක් නැහැ දරුවෙක්ගේ සමබර පෞරුෂය සම්පූර්ණයෙන් බිඳ වැටිලා මම දන්න සමහර පාසල් තියෙනවා පෞද්ගලිකව දන්න සමහර පාසල් තියෙනවා ඒ පාසල් වල දරුවෝ එන්නේ ඊට එහා පැත්තේ පාසල් වල ඉන්න දෙමව්පියෝ එකතු වෙලා කෙසේ හෝ බත් පාසල් කිහිපයක් ඒ දරුවන්ට එහා පැත්තේ තියෙන ඉස්කෝලේට එවනවා ඉතින් ඒ ඉස්කෝලේ විදුහල්පතිතුමා අතිශය සංවේදී වීමෙන් කියනවා මේ දරුවෝ එක වේලක් හරි කුසට ආහාරයක් ලැබෙන නිසා තමයි පාසල් යන්නේ කියලා අද වෙද්දී අපේ අධ්‍යාපන රටාව සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා ඒක කෙසේ හෝ රැකිලා තියෙන්නේ මෙන්න මේ වගේ තත්ත්වයක. ඒ විතරක් නෙමෙයි. අද වෙද්දී අපේ තරුණ පරම්පරාව සම්පූර්ණයෙන්ම පීඩණයට පත් වෙලා තියෙනවා. ඔවුන් ඔවුන්ගේ ජීවිතය ආරම්භ කරන්න හදන අවස්ථාව වෙද්දීම ඔවුන්ගේ හීන කඩාකප්පල් වෙලා සුන්නතුරි වෙලා තියෙනවා. අපේ තරුණ පරම්පරාවේ ඉන්න බොහෝ අයට මහ ලොකු හීන තිබෙන්නේ නැහැ. කෙසේ හෝ ඉගෙනගෙන ඔවුන් රටට සේවයක් කරන්න බලාපොරොත්තු වෙන රැකියාවක් කරලා ගියක් දොරක් හදාගෙන යාන වාහනයක් අරගෙන සතියන්තයේ කොහේ හරි ගිහිල්ලා දෙමව්පියන්ට සලකගෙන තමන්ගේ දරුවොත් එක්ක ජීවිතේ ආදරයෙන් ගත කරන්න බලාගෙන හිටපු බොහෝ තරුණ තරුණියෝ අද වෙද්දී ලංකාවට ඇහැරලා යනවා මේ තත්ත්වය හරිම ඛේදනීය තත්ත්වයක් අද වෙද්දී ලංකාවේ අධ්‍යාපනය තරුණ සමාජය මේ හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා මේ කියන කාරණා සම්බන්ධව යම් තාක් දුරට හෝ සැකයක් තියෙනවා නම් අම්මේ තාත්තේ ඉස්කෝලේ යන දරුවෙක්ගෙන් අහන්න ඔවුන්ගේ අනාගත බලාපොරොත්තු ගැන මේ හඬ ඇසෙන මානේ ඉන්න වැඩිහිටියනි ඔබේ දරුවා දිහා බලන්න ඔවුන්ගේ අනාගතය සුරක්ෂිතද කියලා හෙට දවස ගැන අනාගතයක් නැති බංකොලොත් රටක දරුවෙක්ට අනාගතයක් කොහෙන්ද ඒ වගේම සමහර වෙලාවට මේ අපි අතරෙම ඉන්නවා මේ කියන දේවල් නොදකින මේ කියන දේවල් නොදැක්කාසේ ඉන්න ටීවී එකේ ටීවී චැනල් වල පෙන්නන මාධ්‍ය සංදර්ශන වලට රැවටිලා රටේ ඇත්ත තත්ත්වය නොදන්න මිනිසුන් පිරිසක් ඒ නිසා තමයි මම හිතන්නේ අපි බෙන්තරල් පිටිය ජනතාව විදිහට මේ විදිහට එක් රැස් වෙලා මේ විදිහට දේශපාලනික වශයෙන් සමාජීය කාරණා පිළිබඳ කතිකාවතක් ඇති වෙලා මේ සමාජයට යම්කිසි පණිවිඩයක් දිය යුත්තේ මේ කියපු සමාජ කොට්ටාෂයන් වල කොටස් වලට අමතරව ආදරණීය වැඩිහිටි ජනතාවනි ඔබ ඔබේ ජීවිත කාලය පුරාටම බදු මුදල් ගෙවලා නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් ඒ බදු මුදල් ලබා දුන්නා. හැබැයි ඔබට ඒ වායේ ප්‍රතිලාභ ලැබිය යුතු කාලය වෙනතුම ඔබට ඒවැ ප්‍රතිලාභ ලබන්න දැන් හැකියාවක් නැහැ. ඔබේ බදු මුදල් මේ පාලනයේ හිටපු දූෂිතයෝ
ඔවුන්ගේ පරිහරණයට අරගෙන වංශා සහගතව දූෂිත ලෙස ඒවා හොරකම් කරලා තියෙනවා. අද වෙද්දි ගෑස් එක අරගෙන විදුලි බිල ගෙවලා ලයිට් බිල ගෙවලා ගෙදරට අවශ්‍ය බඩු ටික ගත්තන් පස්සේ එතනින් එහාට ජීවිතයක් මේ මිනිසුන්ට නෑ. ඒ තමයි ජීවත් වෙනවා කියන්නේ මේක නෙමෙයි. ඒ තාත්තේ ජීවත් වෙනවා කියන්නේ මේක නෙමෙයි. අපි මිනිස්සු විදිහට අපිට ගුණාත්මක ජීවන තත්වයක් තියෙන්න ඕනේ. කායික මානසික සමාජීය හා ආධ්‍යාත්මික වශයෙන් උත් ඔබ නිදහස් මිනිස්සු ලෙස ජීවත් වෙන්න ඕනේ. හැබැයි අපි හැමෝටම අද වෙද්දි මේ දේවල් නැති වෙලා ගිහිල්ලා. මේ නිසාම අපේ රටෙන් වෘත්තිකයෝ විශාල ලෙස රට හැර යනවා. මේ බුද්ධි ගණනය හා මේ බදු මුදල් දරාගත නොහැකි නිසා වෘත්තිකයෝ රට හැර යාම තුළ ඇතිවන බුද්ධි ගණනය ඒවායේ ප්‍රතිඵල අද අපිට මේ වෙන විටත් දැක ගන්න හැකියාව තියෙනවා. වෙනදාට අම්මේ තාත්තේ ඔබ චැනලින් සෙන්ටර් එකට යනකොට හිටපු විශේෂඥ වෛද්‍යවරයා දැන් ඉන්නවද? දැන් ඔහු ලංකාව හැර ගිහින්. වෙනදාට රෝහල් වල තිබ්බ ඇතම් සායනික වාට්ටු දැන් තියෙනවද? සමහර වාට්ටු සම්පූර්ණයෙන්ම වසා දමන්න ඕන මෙන්න. ඒ විතරක් නෙමෙයි අම්මේ තාත්තේ ඔබේ දුවගේ පුතාගේ විශ්වවිද්‍යාලයේ ඇතම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රට හැර ගිහිල්ලා ආචාර්ය මණ්ඩලවල දැවැන්ත හිඟයක් පවතිනවා. අපි ඉන්නේ මෙන්න මේ වගේ එක තැනක හිරවෙච්ච සමාජයක් ඇතුලේ. ඉතින් අපි සමාජයක් විදියට මේ දේවල් තවදුරටත් දරාගෙන ඉන්න ඕනේද? මම ඔබෙන් අහන එකම ප්‍රශ්නය. කාලෙන් කාලෙට මාසෙන් මාසෙට සෙල්ලමක් වගේ විදුලි බිල වැඩි කරනවා. බදු බරක් අපිට අපේ දෙවුර මත පළවනවා. ඔවුන් බදු වැඩි කරනවා, අපි බදු ගෙවනවා, ඔවුන් බදු ගන්නවා, බදු හොරා කනවා. ආයෙත් ඒ හොරා කාපු බදු බර අපේ දෙවුර මත පැටවෙන්නේ. දැන් අපි මේක වෙනස් කරන්න ඕනේ. අපි මේවට විසඳුමක් හොයා ගන්න ඕනේ. විසඳුමක් වෙනුවෙන් එකතු වෙන්න ඕනේ. හැබැයි අම්මේ තාත්තේ ඔබ සිතනවාද මේ පාලනයේ ඉන්න දූෂිතයෝ මේ පාලනය වෙනස් කරයි කියලා? නෑ. ඔවුන් විතරක් නෙමෙයි මේ දූෂිත දේශපාලන සංස්කෘතිය ඇතිරේ රැකිලා ඉන්න වෙනත් ඔය කුඩා කුඩා කණ්ඩායම් දැස පෙනී ඉන්න කිසිදු දේශපාලන ප්‍රවාහයක් මේ අර්බුදයට නිසි විසඳුම් හොයන්නේ නැහැ. හුදෙක් ප්ලාස්තර විසඳුම් විතරයි ඒ හැම කෙනාටම තියෙන්නේ තමන්ගේ දේශපාලන බලය රැක ගැනීම සඳහා. ඒ නිසා ඔබ විශ්වාස කරන්න එපා මේ පාලනයේ ඉන්න දූෂිතයෝ මේ ක්‍රමය වෙනස් කරයි කියලා. හැබැයි අපිට වගකීමක් තියෙනවා මේක වෙනස් කරන්න. උන්මත්තක ස්වභාවයක් දරන අසංවේදී අපේ රටේ පාලකයාට අපිට දැනෙන මේ ප්‍රශ්න දැනෙන්නේ නැහැ. මේ වගේ ගමකට ඇවිල්ලා කතා කරන්න බැරි පාලකයෙකුට, අසාර්ථක පාලකයෙකුට මේ රටේ තියෙන දැවෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න බෑ. ඒ වගේ සමාජ වටපිටාවක අපේ පාලකයෝ, අපේ පාලනයේ ඉන්න ජනාධිපතිවරයා ඇතුළු පාලකයෝ හදනෝ මේ අවස්ථාවේදීත් විවිධ අනපනත් අරගෙන ඇවිල්ලා අපේ ජනතාවම මර්ධනය කරන්න. අම්මේ තාත්තේ ඒ සමහර අනපනත් සම්මත වුණොත් අපි මේ විදිහට කතා කරන්න අවස්ථාවක් මින් පස්සේ උදා වෙන්නේ නැහැ. තරුණ තරුණියනි, ඔබට සමාජ මාධ්‍ය තුල කිසිම අදහස් දැක්වීමක් සිදු කරන්න හැකියාවක් නැති වෙනවා. මේ හැම නීතියක්ම ඉතා මිලේච්ඡ ප්‍රාථමික සමාජවල තිබ්බ මිලේච්ඡ තත්වයේ තියෙන ප්‍රාථමික නීති. ලෝකයේ මේ වගේ ඒකාධිපති නීතීන් මේ වෙදි පිළිගන්නේ නැහැ. ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා කියන පාලකයෝ මේ වගේ මිලේච්ඡ නීතීන් පනවන්නේ නැහැ. ඒ තුල දැක්වෙන්නේ ඔවුන්ට තියෙන බය සහ ඔවුන්ගේ තියෙන ඒ දුෂ්ට දූෂිත දේශපාලන සංස්කෘතියේ ඔවුනුත් හවුල්කාරයන්, කොටස්කරුවන්, තවදුරටත් ඒ සංස්කෘතිය ආරක්ෂා කරන්න ඉන්න පිරිසක් බව. අම්මේ තාත්තේ අපි දැන් ඉවසුව ඇති. අපි ඉවසුව ඇති අපි වෙනස් වෙන්න ඕනේ. ලෝකේ අපිටත් වඩා සීමිත සම්පත් තියෙන රටවල් ගොඩ නැගුණේ දූෂණයෙන් තොර, වංචාවෙන් තොර දේශපාලනයක් නිසා. මේ වෙලාවේ අපේ රටේ එහෙම දේශපාලනයක් තියෙනවා නම් ඒ තියෙන්නේ ඉතාම ආඩම්බරයෙන් කියන්න පුළුවන් ජාතික ජනබල වේගය සමග පමණයි. ජාතික ජනබල වේගය සමග පමණයි දූෂණය වංචාව රහිත පාලනයක් සහ ප්‍රතිපත්තියක් සහිත පාලනයක් තියෙන්නේ. අම්මේ තාත්තේ අපි එකතු වෙන්න ඕනේ. අපි ගොඩනගන්න ඕනේ මේ රට. ඉතින් ඒ සුබ බලාපොරොත්තු තමයි මේ අපිට අස්පනා අපිට දකින්න තියෙන්නේ. අද වෙද්දි ලංකාවේ තියෙන දැවැන්තම සහ ශක්තිමත්ම දේශපාලන ප්‍රවාහය බවට පත් වෙලා තියෙන්නේ ජාතික ජනබල වේගය පමණයි කියලා බෙන්තරෑල් පිටි ආසන සමුළුව දැක්කහම, මේ අධික වර්ෂාව දැක්කහම,
ඒ තුලත් ඔබ සංවිධානයේ වී තියෙන ආකාරය දැක්කම මගේ ආදරණීය බෙන්තරල් පිටිය ජනතාවනි පුදුමාකාර ආඩම්බරයක් දැනෙනවා මේ ඇල් පිටිය සංවිධා බෙන්තරල් පිටිය සංවිධානය ගැන ඉතින් අපි වෙනස් වෙමු අම්මේ තාත්තේ අපි වෙනස් වෙමු සහෝදර සහෝදරිනී අපි වෙනස් වෙමු වෙනස් වෙන්න හිතන එකම ජයග්‍රහණයක් ඔබේ විදේශගත ශ්‍රී ලාංකිකයනි එකතු වෙමු අපි ඔබ ලෝකේ කොහේ හිටියත් මේ වෙලාවේ ලාංකිකයන් විදිහට ඔබට පැහැර නොහැරිය හැකි වගකීමක් තියෙනවා අපි එකට එකතු වෙලා මේ රට ගොඩනගන්න ඕනේ මහා දාර්ශනික ප්ලේටෝ ලස්සන කතාවක් කියනවා මම ඒ කතාවත් කියන්නම් පුංචි වෙලාවක් අරගෙන ඔබ සපත්තුවක් කැඩුනහම ඒක මහන්න සොයාගෙන යන්නේ හොඳම සපත්තු කරුවෙක් ළඟට ඔබ රෝගී වුණහම බෙහෙත් හොයන්න යන්නේ හොඳම වෛද්‍යවරයා ළඟට හැබැයි අපේ මිනිස්සු දේශපාලනය පාලනය සඳහා සොයා යන්නේ අවාසනාවට ඉන්න අතාර්තිකම මෝඩම අදක්ෂම කපටියන් සොයා අම්මේ තාත්තේ අපි එහෙනම් මේ තෝරා ගැනීම වෙනස් කරන්න ඕනේ මේ වෙලාවේ ඔබට ගත හැකි හොඳම තෝරා ගැනීමක් තියෙනවා නම් ඒ ජාතික ජන බලවේගයේ වේදිකාව මත පමණයි ඒ නිසා එකතු වෙන්න අපි එකතු වෙලා මේ රට වෙනස් කරන්න ඕනේ ඉතින් ජාතික ජන බලවේගයේ හැම කෙනෙක්ටම සුබ බලාපොරොත්තු ඉටු කරමින් අද දිනේ මේ බෙන්තරල් පිටි ආසන සමුලුවට පැමිණි ඔබ සියලු දෙනාටම මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අවසාන වශයෙන් මම මතක් කරන්න කැමතියි මේ බින්ද වැටුණු මා ඔබීම ගොඩ නගන්න අපිට අත් නොහැරිය හැකි වගකීමක් තියෙනවා ඒක අත්හරින්න බෑ ඔබට මට නිදහසේ ජීවත් වන්නට ඔබේ දරුවාට ලස්සන හෙටක් දකින්නට තාරුණ්‍යයට සුබ සිහින දකින්නට අම්මේ තාත්තේ ඔබට නිදහසේ ඔබේ විශ්‍රාම දිව්‍ය ගත කරන්න අපි ලස්සන සුබ රටක් හදමු එසේනම් ඒ රට ගොඩ නගන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරමින් ජාතික ජන බලවේගයට ජය ප්‍රාර්ථනා කරමින් මම මගේ කතාවමින් අවසන් කරනවා බෙහෙවින්ම ස්තුතියි The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය